අයිබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම අපි මේ ජීවත් වෙන ශ්‍රී ලංකාව කියලා කියන්නේ ධර්ම කලාපීය රටක්. ඉතින් අපට දවසේ දහවල් කාලයේදී දැඩි ශූර රශ්මියක් පතිත වෙනවා. මේ නිසාම කාන්තාවන් වන අපිට වගේම පුරුෂ පාර්ශවයට දැඩිවම රූපලාවන්‍යමය ගැටලු ඇතිවන තත්ත්වයක් අද වන විට උදා වෙලා. අපි බැලුවොත් රූපලාවන්‍යමය ගැටලු මේ හිරු එළිය නිසා ඇති වෙන්නේ මොනවද කියලා විශේෂයෙන්ම සම ගත්තොත් සම වැඩි වශයෙන් වියලෙන්න ඒ වගේම සම ඉරි තලන්න විජලනයට ලක් වෙන්න ඇති හැකියාව වැඩි. ඒ වගේම තමයි අපේ හිසකෙස් හිරු එළියට නිරාවරණය වුණාම හිසකෙස් අග පැලෙන්න වියලෙන්න ඒ වගේම හිසකෙස් සම්බන්ධ වෙලා තියෙන හිස් කබල දැඩිව වියලීම නිසා හිස් සොරියාදී තත්ත්වෙනුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට රූපලාවන්‍යමය ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන්. මේකට හේතුව මොකක්ද? අපි බාහිරින් කොච්චර ආලේපන භාවිතා කරත් අපි සමට නිසි පරිදි පෝෂණයක් ලබා දෙන්න බැරි වුණොත් අපි පොඩ්ඩක් අවුවට ගියත් අපේ සම ඒ වගේ මිහිසකෙස් දැඩිව විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. මේ නිසා අපි කරන්න ඕනි අපේ ශරීර අභ්‍යන්තරයට නියමිත වූ පෝෂණයක් ලබා ගැනීම. අපි ශරීර අභ්‍යන්තරයෙන් නියමිත වූ පෝෂණයක් ලබා ගත්තාම අපේ ශරීර අභ්‍යන්තරයේ ඉඳලා අපේ ශරීරයේ පිටත කොටස් වලට සමේ බාහිරට අපේ හිසකස් වලට නිසි වූ පෝෂණයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා.